සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සමට 2024 T20 ලෝක කුසලානේ සුපිරි අටවටය සඳහා බලපාන ඉතා තීරණාත්මක තරඟ කිහිපයක් ඊයේ දිනේදී පැවතුණා. ඒ අතර පැවත් තරඟයකින් නව ශ්‍රීලන්තයට ලෝක කුසලානේ ඉදිරි ගමන අකුලා ගැනීමට සිදු වුණේ කොදෙවුවන් ලැබූ සුපිරි ජයත් සමග. ඒ වගේම ඩී කාණ්ඩෙන් සුපිරි අටට යන දෙවන කණ්ඩායම තේරීමේ වැදගත් තරඟයක් ඊයේ දිනේදී බංගලාදේශය සහ නෙදර්ලන්තය අතර පැවතුණා. මේ තරඟයෙන් පහසු ජයක් ලබා ගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත් වුණේ සුපිරි අටවටේ ආසන්නයට මෙමින් නෙදර්ලන්තයට සුපිරි අටවටයට යාමට නම් බංගලාදේශය නේපාලයට පරාද විය යුතුයි. ඒ වගේම ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම විශාල පරතරයකින් පරාජය කළ යුතුයි. නමුත් මෙය විය නොහැක්කක් කියලා කිව්වේ අපි නෙදර්ලන්තයට පරදින්නේ නැති එක නෙමේ. අපි දින්නත් නැතත් බංගලාදේශ කණ්ඩායම නේපාලයට පරාද වීමේ සම්භාවිතාවේ ඉතාමත් අඩු නිසා අපි hina වුණත් අවසානයේදී ඔවුන්ගේ රට දිනෙව්වා. ඒත් අපිට මොනවද ඉතිරි වුණේ? ඒ වගේම තවත් තීරණාත්මක තරඟයක් එංගලන්තය සහ ඕමානය අතර පැවත්වුණා. මේ තරඟයේ ජයග්‍රහණය එංගලන්ත කණ්ඩායමට අනිවාර්යයෙන්ම ලැබෙන දෙයක්. නමුත් ඔවුන්ට ගැටලුවක්ව තිබුණේ ලකුණු ලබා ගැනීමේ වේගය. කෙසේ නමුත් කාසිය වාසිය දිනු එංගලන්තය තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට. ඊට උපරිම සාධාරණයක් කරන්න එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණේ ප්‍රතිවාදීන්ව ලකුණු 47කට සීමා කිරීමත් සමග. පන්දු යැවීම තුළ රෂීඩ් ලකුණු 11කට කඩලු 4යි, ජොෆ්‍රා ආචර් ලකුණු 12කට කඩලු 3යි, මාර්ක් වුඩ් ලකුණු 12කට කඩලු 3යි. ඉතා පහසු ඉලක්කයක් කඹායමට පිටියට පිවිසි එංගලන්ත පිතිකරුවන් කඩලු 2ක් පමණක් දැවි පන්දු අර 3ක් ඇතුළත ජයග්‍රහයේ කඩින් පසු කරේ. ඍණ 1.8ක්ව තිබූ ලකුණු ලබා ගැනීමේ වේගය ධන 3.81ක් ලෙස ඉහළ නන්වා ගනිමින් තරඟයේ වීරය ලෙස පිදුම් ලැබුවේ සුපිරි ක්‍රීඩක රෂීඩ්. කෙසේ නමුත් තවමත් බී කාණ්ඩේ දෙවන තැන හිමිකරගෙන සිටින්නේ ස්කොට්ලන්ත කණ්ඩායමයි. එංගලන්තයට සුපිරි අටට යාමට නම් ස්කොට්ලන්තය ඕස්ට්‍රේලියාව හමුවේ පරාද විය යුතුයි. ඒ වගේම එංගලන්තය ඉදිරි තරඟය අනිවාර්යයෙන්ම ජයගත යුතුයි. ඉතින් අපි බලමු බී කාණ්ඩේ ඉරණම කොහොම විසඳෙයිද කියලා. ඒ වගේම මේ වන විට සුපිරි අටවටය සඳහා කණ්ඩායම් 4ක් තේරීපත් වී අවසන්. ඒ ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කියන රටවල්. දෙවන වටේ තරඟ ජූනි 19 වෙනිදා සිට ආරම්භ වීමට නියමිතයි. ඒ වගේම මේ වන විට නිල වශයෙන් සහ නිල නොවන වශයෙන් තරඟාවලියෙන් නිවත් වූ කණ්ඩායම් ලෙස දැක්විය හැක්කේ කැනඩාව, නැමීබියාව, ඕමානය, නව ශ්‍රීලන්තය, පැපුවා නිව්ගිනියාව, උගණ්ඩාව, නේපාලය සහ ශ්‍රී ලංකාව කියන රටවල්. නව ශ්‍රීලන්ත කණ්ඩායමට සුපිරි අටවටයට යාමට ඉතාමත් සියුම් අවස්ථාවක් තිබුණත් ඒ වීමේ සම්භාවිතාවය ඉතාමත් අඩුයි. ඔබ මොකද මේ දේවල් ගැන හිතන්නේ? සුපිරි 4 වටයට කවුරු තේරීපත් වේද? ඔබේ වටිනා ක්‍රීඩාශීලී අදහස් පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඉතින් දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තුෙන් දැනට ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ධනුෂ් සජීවන.